ශ්‍රී ලංකාවේ අක්සි ආබාධ නිසා ඇතිවන අන්තභාව වැළැක්වීම දැනුවත් කිරීම සහ කලින් හඳුනා ගැනීම සඳහා වන ව්‍යාපෘතියක් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සයිට් ෆෝ ඕල් ඕස්ට්‍රේලියා සංවිධානය අතර ක්‍රියාත්මක වෙනවා. මේ ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට ලැබුණේ බදුල්ල ශික්ෂණ රෝහලේ අක්සි ශල්‍ය වෛද්‍ය ඉරන්ද වන්නිකම මහතාගේ ඉල්ලීමකට අනුව වීම විශේෂත්වයක්. විට්‍රියෝ රේටිනා ඒකකයක් දැනටමත් බදුල්ල ශික්ෂණ රෝහලට ලැබී තිබෙනවා. රුපියල් කෝටි 3කට ආසන්න වටිනාකමකින් යුත් අක්ෂි ශල්‍ය උපකරණ මෙම රෝහලට පරිත්‍යාග කිරීමත් නොබෝදා සිදු වුණා. ස්කෑන් පරීක්ෂණ සඳහා මාසිකව මොනරාගල මහනුවර හෝ කොළඹට රෝගීන් 250 දෙනෙකු පමණ මින් පෙර පිටත් කර යැවීමට සිදු වුවත් මෙම උපකරණ නිසා මින් ඉදිරියට රෝගීන් එසේ අපහසුතාවයට පත් නොවන බවත් අක්සි සැත්කම් පහසුවෙන් කර ගැනීමට ලැබුණු පරිත්‍යාගයන් බෙහෙවින්ම උපකාරී වන බවත් අක්සි ශල්‍ය විශේෂඥ වෛද්‍ය ඉරන්ද වන්නිගම මහතා පැවසුවා. What's this equipment? This is intraoral ophthalmoscope to detect the retinopathy, diabetes retinopathy, hypertensive retinopathy. This can be easily used like this. Doctor, voice say what you know. Doctor, voice say what you know. Right. Also, you have to use together with the 20D lens. Now we have it, and we have ample. So we can use them to the other units. These are very good. මේ 100 times using our ones are blunt. Then දැනට තියෙන ඒවා blunt වෙලා තියෙන්නේ. හොස්පිටල් එකේ. I show in the inner body එකේ probe එක දාගන්න බෑ. පැලි ලාගෙන. ඒක ඉරාගෙන දැන් ඇදේ තියෙනවනේ. තියෙනවනේ. That's like falling. තවත් තනතුරු බොහොමයක් දැනගන්න ඌව නිවුස් ක්ලබ් සබ්ස්ක්‍රයිබ් කරන්න.